වැඩිම කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කරපු ක්‍රීඩකයා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. සින්තා මමත් දැනගත්තේ මෙහෙම ලෝක වාර්තාවක් පිටවල කියලා. අවුරුදු 29ක වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියාගෙන මේ පන්දියවන්නව අපි කිසිඳු ජාත්‍යන්තර තරගයක දැකලා නැහැ. කොහොමද මේ තරුණයෙක් එක්ක මේ තාක් මෙහෙම ගැටිලා එකට තමන්ගේ ගමන තාමත් යන්නේ? ශ්‍රී ලංකාවේ අපි ගහන ක්‍රිකට් ඉස්සර ගහපු ක්‍රිකට් එක වලදී කොයි වගේ තැනක තියෙන हेलो यालू वाला आदर पिरीगन हंस की यूट्यूब चैनल अद अभी अलूद वैडकान तम एवं मेटा विनास्थिति हेगेन तम अद आप प्रोग्राम में विनास्थिति हेगेन गोडाक क्रीडावत संबंध के अपे चैनल अभी एक जाति विविध पुद्गल गेनो मे पुद्गल गोडाक विना मगद मुहु लोकवार्ता पुद्गले लोके पलम पिल क्रिकेट क्रीडावे वेडिम काल क्रिकेट क्रीडा कपगर क्रीडे के अद अभी बलुत लोकवार्ता थिंक सद अभी एकतुन्नी सुमंजु मदनायक अय्य ओह ज्येष्ठ क्रिकेट क्रीडके केवगेम ओह दक्ष पुहुणुकारुए केवगेम ओह विस्तर विचारके थिंक अभी बलम अद वेडसटहन कोहमद गलागने अन्न किल इति मदे आयुबोवन किल पिलिगन्नवा मगे चैनल एकट मे अपिट दनगन्न लबुनु विदिहट मे मदे अय्या किल तमा कवुरुत मदनायक किव्वट मदे अय्या किलने गोड देनेक वंदुरन्ने मदनायक किन चरिते मुलिम्म कोहमद क्रीडावट यमुने क्रिकेट क्रीडावट मुलिम्म मे अपि अर गमे वेले क्रिकेट गहपु कालयक् तिब्बा इतिन एकट प्रधान हेतुवक् तमयि ए दवस्वल श्रीलंका खंडायम मट मतक हरियट इंदिया खंडायम पेमिनिया श्रीलंकावट इतिन प्रथम वतावट मम हितने रूपवाहिनीं पेन्नुवा मे तरंगावलिय इतिन ओय तरंगावलिय नरबीमेन पशु तमयि अपि मे क्रीडावट यमु वेन्न पटन् गत्ते ඉතින් ඒ නිසා අර වෙලේ පාරේ අරේ මේ හැමතැනම ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව අර උන්මාදයක් වගේ පටන් ගත්තා. ඉතින් ඒකට අපිත් ඒ රැල්ලට අහු වුණා. ඉතින් ඒ දැකලා ඒ ආසාවට මුලින්ම ඒ ක්‍රීඩාවට යොමු වුණේ ඒක හින්දා. එතකොට වයස කීයක් විතරද ඒ කාලේ වෙනකොට? එතකොට මං හිතන්නේ වයස අවුරුදු 7ක් 8ක් වගේ ඒ වගේ කාලේ. 7ක් 8ක්. එතකොට මේ මදේ මේ පාසල් කාලෙම ඔයා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණාද? පාසල් කාලෙම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණා. මොකද අර මේ ගැම්මෙන්ම අපේ පාසලේ 13 වෙනි පහළ පුහුණුවෙන් පටන් ගත්තා. ඉතින් ආස හිතුණා යන්න පොඩ්ඩක් මේ දැන් ටෙනිස් බෝල් තමයි ක්‍රීඩා කරේ. ඉතින් ලෙදර් බෝල් එක පොඩ්ඩක් මොකද්ද මේ වෙනස කියලා බලන්නත් එක්කම මේ පටන් ගත්ත ගමන්ම පුහුණුව සඳහා ගියා. පුහුණුව සඳහා ගියා. කියන්නේ පටන් ගත්තේ මේ සැහැල්ලු පන්දු වලින්. පස්සේ ලෙදර් ගහන්න යොමු වුණා. එහෙමද? ඔව්. මුලින්ම ඒ කියන්නේ සෑලු පන්දුවෙන් මට උමනා වුණා ලෙදර් පන්දුවට කොහොමද මම ඒකට ෆේස් කරන විදිය මට දැනගන්න වුණා ඒකින් තමයි මම මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒ කියන්නේ ලෙදර් පන්දුවට මුහුණ දීලා කොහොමද මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක හිතුවේ ඉතින් පස්සේ ඒතොර මේ පාසල් කාලේනේ මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට යමුනේ ඒතොර පාසල් කාලේ මතකයන් ගැන පොඩ්ඩක් අවදි කරොත් පාසල් කාලේදී මම දක්ෂ පන්දු යවන්නෙක් ඉතින් හොඳින් පන්දුව ඒ කියන්නේ මම උගක් චූටි මේ වගේ උස මහත නෑ ඉතින් බොහොම පොඩි ඉතින් ඒ පොඩි නිසා තමයි අත්‍තරම මේ දඟ පන්දු යවන්න තීරණය කරේ පොඩි කාලේ ඉඳන්ම මං මේ පන්දු යැයිමේ දක්ෂයෙක් ඒ වාසියත් එක්ක මට කණ්ඩායමේ තැනක් හම්බුණා ඉතින් දිගටම ක්‍රීඩා කරා ඉතින් හොඳින් දස්කම් දැක්කුවා ඉතින් ඒ නිසා මම හැම මේ 13 වෙනි පාල 15 වෙනි පාල 17 වෙනි පාල 19 වෙනි පාල හැම මේ කණ්ඩායමම මම නායකත්වයේ දරුවා දැන් මේ මදේයි ඔහොම යන ගමනේ මේ එක තැනකට එනවා පළමු පෙළ ක්‍රිකට් වලට එනකම්ම එනවා මේ ගමන. ඔහොම ඔහොම එන පුංචි ගමන. දැන් ඊට පස්සේ දැන් අද වෙනකොට ලෝක වාර්තාවක් තියෙනවා මදේයි යගේ නමින්. ඒ තමයි පළමු පෙළ වැඩිම කාලයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා. මුළු ලෝකෙන්ම. අයිය ගැන පොඩ්ඩක් සටහනක් තිබ්බොත්. ඔව් මං හිතන්නේ ඒක ඇත්තට මම දැනගෙන හිටියේ නෑ මං එච්චර කාලයක් ක්‍රීඩා කළාද කියලා. කෙසේ නමුත් අවුරුදු 29ක් ක්‍රීඩා කළා තියෙනවා පළමු පෙළ. ඉතින් ලෝකේ වෙනත් කවුරු කිසිවෙක් නෑ එහෙම ඒ කියන්නේ මේ තාමත් ක්‍රීඩා කරමින් සිටින එහෙම ක්‍රීඩකෙක් නෑ ඉතින් හම්බෙන් එන වார்த்தාවක් තිබිලා කියලා මම දැනගත්තේ ඒකත් විශේෂයෙන්ම මේ එංගලන්තේ පුවත්පතකින් කතා කරලා තමයි මේ විස්තරය කිව්වේ ඉතින් තමයි මමත් දැනගත්තේ මෙහෙම ලෝක වார்த்தාවක් පිටවල කියලා එතකොට මේ කොතනින්ද ඔය ලෝක වார்த்தාවක් තියෙනවා කියලා ආරංචි ලැබුණ තැන එංගලන්තේ ගාඩියන් පුවත්පත ඒ කතුවරේ තමයි කතා කරලා ස්පෝර්ට්ස් එඩිටර් තමයි කතා කරලා කිව්වේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපිට වට කතා කරන්න පුළුවන්ද ඉන්ටර්වියු එකක් දෙන්න පුළුවන්ද එහෙම කියලා. එතකොට දැන් තාමත් මේ අයියා ක්‍රීඩාවේ නියැලෙනවා. එතකොට පළමු පෙළ ක්‍රීඩා කරන්න අරන් දැන් අවුරුදු 29ක් වෙනවා. ලෝක වාර්තාව තියන්නේ යන්නේ එතනයි අවුරුදු 29ක් පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයා මුළු ලෝකෙන්ම. ඒ විදිහට තමයි මේ වදේ අයියාගේ මේ කතාව ඉදිරියට ගෙනියන්නේ. අපි බලමු ඉස්සරහට මේ තව කොහොමද අපි තොරතුරු කතා කරගෙන යන්නේ එහෙනම් ඉස්සරහට. මේ එතකොට මදේ අයියා දැන් මේ පළමු පෙළ ක්‍රීඩා කරන්න ඔයා එනවනේ එක්තරා අවධියක. මේ කී වයසේ වගේද නියම් කොයි කාලේ වගේද ඔයා මේකට එන්නේ සහ කොහොමද පළමු පෙළ ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වෙන්නේ? මම පළමු පෙළට එන්නේ 1991 දී. ඉතින් 91 දී එන්නේ මම පාසල් ක්‍රීඩකෙක්. එතකොට මේ අපේ පුහුණුකරු මල්කම් පෙරරා සර්
එයාට ක්ලබ් එකක් තිබුණා කැන්ඩි යූත් කියලා ඒක පළමු පෙළ තරඟ ක්‍රීඩා කරේ ඉතින් ඒ කණ්ඩායමට මේ වමත් පාදක පන්දුවන්නේ අවශ්‍ය වෙලා තිබ්බා ඉතින් මම පාසලේදී හුඟක් දස්කම් දක්වපු නිසා ඉතින් එතුමාට අවශ්‍ය වුණා මාව මේ එම කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඒ අනුව තමයි මේ ප්‍රථම පෙළ තරඟාවලිය මේ තරඟ වලට ක්‍රීඩා කරන්න මම පටන් ගත්තා එතකොට මේ මේ මොන ක්‍රීඩා සමාජයේද මුලින්ම ඉදිරිපත් වෙන්නේ කැන්ඩි යූත් ක්‍රීඩා සමාජය කැන්ඩි යූත් ක්‍රීඩා සමාජය දැන් ඔහොම පළමු පෙළ සෙල්ලම් කරගෙන යනකොට මේ මේ අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා ප්‍රේක්ෂකින්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා දැන් මෙච්චර කාලයක් ක්‍රිකට් ගහලා අවුරුදු 29ක වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියාගෙන මේ පන්දියවන්නව අපි කිසිඳු ජාත්‍යන්තර තරගයක දැකලා නැහැ ඔයාලත් එක කියනවා ඇති මං එක්ක ඒ පිළිබඳව ඇත්තටම මදේගේ හිතේ තියෙන්නේ මොන වගේද මේ ඇත්තමයි අහන්නේ ඕ ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉතින් ලොකු කනගාටුවක් තියෙනවා ඉතින් මොකද හැමෝගෙම සිහිනේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න නමුත් ඉතින් ඒකට වාසනාවක් තියෙන්නත් ඕනේ ඉතින් ඒ වාසනාව සතු වෙලා තියෙන්නේ නැතුව ඉතින් මගේ ළඟ අනිත් එක තමයි ඒ කාලේදී විශේෂයෙන්ම අතිදක්ෂ පන්දුයාවන්න ලෝකේ බිහිවෙච්ච මුතය මුරලිදරන් සිටිනවා ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු තරගාවලිත් බොහොම අල්පයක් තිබුණේ ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා විතරයි ඉතින් වැඩිපුරම ක්‍රීඩා කරේ මේ අන්තර්ජාතික හිමිතෝර තරඟ තිබුණා නමුත් අර ටුවර්ස් ගන්න අඩුයි සාමාන්‍ය අවුරුද්දට ටුවර් එකක් දෙකක් වගේ ඉතින් ඒ නිසා මේ ක්‍රීඩකයෝ අර ඉන්ජර් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා තව ක්‍රීඩකෙක්ට රිප්ලේස් වෙන්න chance එකක් නැහැ ඒ වගේම දැන් මොරලිදරන් පිටින් නිසා ඕනම නායකයෙක් දැන් ඔහු කඩලු දවා ගන්න ක්‍රීඩකෙක් ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් සිටිද්දී තව දෙවෙනි පන්දු යවන්නෙක් ලබා ගන්නවට වඩා වේග පන්දු යවන්නෙක් හෝ තව පිටිකරුවෙක් වැඩි කරලා කණ්ඩායම තව ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවෙදී ඕනම නායකයෙක් ගන්නවා. ඉතින් ඒ වගේ බාධක තිබුණා. ඉතින් ඒ නිසා අවස්ථාව ගොඩක් වෙලාට අහිමි වුණා. එතකොට දැන් මෙහෙම වෙච්ච ක්‍රීඩකයෙක් තමයි අද අපිත් එක්ක කතා කරන්නේ. එතකොට මේ අයියට හිතෙන්නේ නැද්ද මේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවය තිබ්බ පමණින්ම ඉදිරියට යන්න පුළුවන් කියලා එහෙම හිතෙනවද? අපේ ලංකාවේ ගත්තොත් නම් එහෙම දක්ෂතාවය තිබ්බ කියලාමත් යන්න බෑ. මොකද හේතුව මේ ක්‍රීඩාව අතරම මේ අනුම්මත යැපෙන ක්‍රීඩාවක්. දැන් උදාහරණයක් විදිහට ඔබ ඇත්ලටික් කරොත් දැන් ඒක ඔබ තනියම ඔබට වාර්තා තියාගෙන ඔබට යන්න පුළුවන් ඔබට කවුරුත් ආයි පුෂ් කරන්න ඕන නැහැ. නමුත් පුෂ් කරන්න ඕනේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ඔබයි මමයි පන්දු යවන්න දෙදෙනෙක් නම් ඔබත් කඩුරු පහක් ලබා ගන්නවා මමත් කඩුරු පහක් ලබා ගන්නවා. දැන් අපි දෙන්නගෙන් එක්කෙනෙක් තමයි තෝරගන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවේදී අපි දෙන්නගෙන් කාට හරි කැමැත්තක් තියෙනවා නම් සහ අපි දෙන්නට අපි දෙන්නගෙන් එක්කෙනෙකුට පුෂ් එකක් තියෙනවා නම් එයාට ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඒ කියන්නේ රෙකමෙන්ඩේෂන් එක. ඒ කියන්නේ මෙයා හොඳයි කියලා කිව්වොත් ඉතින් ඒ අවස්ථාව එයාට හම්බ වෙනවා. ඒ වගේ අතීතයක් තමයි මදේට ඒ පැත්තෙන් තියෙන්නේ. එතකොට මේ මේ පළමු පෙළ ක්‍රීඩා කරනකොට මම හිතන්නේ වාර්තා කීපයක් වාසතුව තියෙනවා. ඒ වාර්තා ගැන පොඩ්ඩක් මතක් කරොත් මදේ මන් දන්න තරමින් මේ එකක් තියෙන ඔයාගේ අවසාන පිටිකරුවා හෝ ඊට කලින් ලොකු සම්බන්ධතාවයක් තියලා ලොකු වார்த்தාවක් තියෙනවා. පොඩ්ඩක් මතක් කරගන්න. ඔව් ඒක 1997 ජනවාරි මාසේ සිද්ධ වුණේ. ඒ කියන්නේ ගෝල් ක්‍රීඩා සමාජය, ඒ කියන්නේ ගාලු කණ්ඩායමත් සමග මායතොර ක්‍රීඩා කරේ BRC කණ්ඩායමට. ඉතින් ඒකේ හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 222ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තාමත් නොබිදී පවතින වසර 22ක් තාම. එහිදී මම ශතකයක් ලබා ගත්තා. ඒ වගේම මගේ සහායක පිටුකරු ඩංකන් ආනෝල්ඩ්ත් ශතකයක් ලබා ගත්තා. ඉතින් ඒක තාම වார்த்தාවක්. ඒ වගේම අවසන් පිටුකරු හැටියට ඒක වார்த்தාවක් කියන එක හරියටම දන්නේ නැහැ. චමිල ගමගේත් එක්ක ලකුණු 153ක සම්බන්ධතාවයක් දැක්වුවා ආමි කණ්ඩායමට එරෙහිව. ඒතොර ආමි කණ්ඩායමේ ක්‍රීඩා කර අජන්ත මෙන්ඩිස් සහ සීගුගේ ප්‍රසන්න. ඒ පන්දියවන් දෙදෙනාම සිටින්දී අපි මේ වார்த்தාවක් අවසන් කරුළු ලකුණු 153ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ඉතින් ඒ වගේ මේ ලොකු වාර්තා තියපු කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතුලා ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකට. එතකොට මේ මදනගේ දැන් මේ දැන් අලුතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩ දෙනෙක් යොමු වෙලා තියෙනවානේ සර්වතරනේ. දැන් ඔයා අදටත් පළමු පෙළ ක්‍රීඩා කරනවා. දැන් ඔයාට හම්බෙන්නේ ඔයත් එක්ක හිටපු අය නෙමේ ක්‍රීඩා කරන්නේ. දැන් හම්බෙන්නේ තරුණයෝ. කොහොමද මේ තරුණයෝත් එක්ක මේ තාක් මෙහෙම ගැටිලා එකට තමන්ගේ ගමන තාමත් යන්නේ? විශේෂයෙන් මේකට ෆිට්නස් ඕනේ. අපේ ශාරීරික යෝග්‍යතාවය තියෙන්න ඕනේ. ඒ තියෙද්දී අනිත් දක්ෂතාවය ක්‍රිකට් දක්ෂතාවය කොමත් අපි ළඟ ඇති. ඉතින් ඊට ඒක කන්ටිනියු කරන්න නම් අපි ශරීරයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තරුණයන් හා සමානව දුවල පැනලා ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඔබට ක්‍රීඩා කරන්න පුළුවන්. මම හිතන්නේ මේ අපේ මේ ආසියාතික රටවල වල තමයි මේ වයස ගැන මේ බොහෝ විට තකන්නේ. ඒ වුණාට අපි ගියොත් එහෙම එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත වගේ තැන්වලට ගියාම එහි වයස පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා කොලින් මිල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩා කරන්න එන්නේ වයස 36 දී ඒ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේ මම හිතන එංගලන්තෙත් ගොඩක් ඒ වගේ වයස තියන අය ක්‍රීඩා කරලා තිනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවෙත් අපි දැක්කා ක්‍රීඩකව ක්‍රීඩා කරන වයස 38-40 වගේ. ඉතින් ඒ රටවල් වල ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට වයස නෙමෙයි ප්‍රශ්නේ. ඒගොල්ලන් බලන්නේ දක්ෂතාවයෙන් තමයි.
එතකොට මදේ මේ ශරීර සූතාව කියන එක හුඟක් වැදගත් නේ ක්‍රීඩා විදිහට ගෙනියන්නේ. දැන් මදේය මේ දවස්වල කොහොමද ඔයාගේ ශරීර සූතාව පවත්වා ගන්න මේ වෙනකොට ගෙනියන ක්‍රියාමාර්ග? ඔව් දැන් මේ දවස්වලදී මේ කොරෝනා ප්‍රශ්නයයි ඔක්කොම තියෙන නිසා අපි තාමත් නොනවත්වා අපි පාපන්දු ක්‍රීඩාවේ ඉන්ඩෝ ෆුට්බෝල් ක්‍රීඩාවේ යෙදී සිටිනවා. ඉතින් පැයක් එකහමාරක් වගේ ක්‍රීඩා කරනවා. ඉතින් ඒක සෑහෙන අමාරු ක්‍රීඩා කරන්න හොඳ ව්‍යායාමයක් තියෙනවා. ඉතින් අපි අර පල්ස් කියන්නේ අපේ උෂ්ම ගැනීම වේගය පාලනය කරගන්න පුළුවන් ඒ මට්ටමට ගේන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි මේ ඉන්ඩෝ ක්‍රීඩාව. ඉතින් ඒක අපි නිතරම ක්‍රීඩා මම ක්‍රීඩා කරමින් සිටිනවා. ඊට අමතරව මම සාමාන්‍ය සතියකට සැරයක් කිලෝමීටර් 15ක 20ක රෝඩ් රන් එකක් දානවා. ඉතින් ඒ වගේ තමයි මේ මේ මදේ අයියා මේ මේ වෙනකොටත් ශරීර සුදා පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දෙයක් කරනවා. මොකද එයා ක්‍රීඩාව ඒ විදිහට හරි වැදගත් විදිහට තාමත් බොහොම ලස්සනට කරගෙන යනවා. එතකොට මේ මදේ අයියා දැන් ඔයා වගේ ජාතික කණ්ඩායමට සුදුසුකම් නොලැබු තවත් ඔයා දැන් ක්‍රීඩකයෝ ඉන්නවද ඔයා හා සමානව දක්ෂතා තිබු? මං හිතන්නේ මට නම් කියලා ඉවරයක් කරන්න බැරි වේවි. නිකන් ඔයගලන්ට මතකයට එයි අපි ගත්තොත් වරුණ වරාගොඩ පොර බ්‍රැඩ්මන් ඉදිරිවීර රසික පියදාසන සුරංජි සිල්ලා උපුල් ෆෙනෑන්ඩු තාමත් විශාල පිරිසක් සිටිනවා. මට මේ වෙලාවේ නම් මතක් වෙන්නේ නැහැ. මම ටිකක් මතක් වුණේ මේ ඒ කාලේ ක්‍රීඩා කරපු සෑම දෙනෙක්ම වගේ මේ දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දේශ බැලුව විට ජාතික කණ්ඩායමට එකවරක් නෙමෙයි 10වරක්වත් ක්‍රීඩා කරන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකෝ ඒ කාලේ හිටියා. මොකද අපි ඒ දවස්වල මේ ක්‍රීඩා සමාජයේ 11 දිනාට ඇතුළු වෙන්නේ කොහොමද කියන එක තමයි අපිට තිබ්බ ලොකුම ගැටලුව. ඉතින් එතනට ඇතුළට යන්නත් බොහොම අමාරුයි. මොකද එතනින් රිංග ගන්න අමාරුයි. ඒ ප්ලේස් එකක් ගන්න බෑ. මොකද ඒ ක්‍රීඩකෝ එතරම් දක්ෂයි. මම දන්නේ එතරම් ඒ දවස්වල ගෙවීම කටයුතු තිබෙන්නේ නැහැ. නමුත් අර ක්‍රීඩාවට තියෙන ආදරය නිසාම මේ ක්‍රීඩකෝ ඉතාම ඉහළ දස්කම් දැක්වුවා. ඉතින් ඒ කාලේ මේ කාලේ ගත්තොත් එහෙම අහසට පොළොව වගේ ඒකයි මේ දැන් දස්කම් අඩු. මොකද දැන් ඉතරම් ක්‍රීඩා කරන්න තරඟ තියෙනවා. විශේෂයෙන්ම T20, One Day Limited Over, Test මේ වගේ තුනක් තියෙනවා. ෆෝරම් තුනක් තියෙනවා ක්‍රීඩා කරන්න. ඒ වුණත් දක්ෂ ක්‍රීඩකයෝ නැහැ. නමුත් ඒ කාලේ ඇති වෙන්න දක්ෂ ක්‍රීඩකයෝ හිටියා. නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේ මදේ හොඳ දැනගට ආව කතාවේ මේ දැන් ක්‍රිකට් වලට කතාව ආවනේ. මේ මේ දවස්වල ශ්‍රී ලංකාවේ අපි ගහන ක්‍රිකට් ඉස්සර ගහපු ක්‍රිකට් එක වලදී කොයි වගේ දැනගත් තියෙන ඇත්තටම අපේ ප්‍රේක්ෂකයින්ට ඕක ලොකු ප්‍රශ්නයක්. ඔයා වගේ කෙනෙක්ගෙන් දැනගන්නත් ආසයි මේ ඉස්සර ක්‍රිකටුයි දැන් ක්‍රිකටුයි අතර ගත්තාම මොන වගේ දේවල්ද තියෙන්නේ? මේකේ කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ? විශේෂයෙන්ම මේ දැන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මේ මේ ක්‍රීඩාවේ අර දස්කම් දක්වන්න අමාරුයි කියලා තමයි මට පේන්නේ. මොකද හේතුව කන්සිස්ටන්ට් නෑ. ඒ කියන්නේ මේ දැන් අද ලකුණු 100ක් ගැහුවොත් මේ ඊළඟ ලකුණු 100 බලන්න තව මැච් 20ක් විතර බලන් ඉන්න ඕනේ. දැන් ඒ කාලේ එහෙම නෙමෙයි. ලකුණු 100ක් ගහලා තව මැච් එකකින් දෙකකින් හරි ඊළඟ ලකුණු 100 ලබා ගන්නවා. දැන් අද එහෙම තත්ත්වයක් නෑ. ඉතින් මන් දන්නේ නෑ මේ හේතුව මට හිතන විදිහට මේ පීඩනය වැඩි. හේතුව පීඩනය වැඩි. ඒකට හේතුව තමයි මේකේ මුදල් මුදල්මය තත්ත්වය වැඩි නිසා ඒ වගේම ජනප්‍රියත්වය මේ 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 දේවල් මේක ඇතුළේදී අමුතු දේවඩියක් රින්ගල දිනනේ දරා ගන්න අමාරුයි. ඉතින් ක්‍රීඩකයන්ට මේ කණ්ඩායමේ රැඳි සිටින්නත් ඕනේ දස්කම් දක්වන්නත් ඕනේ. ඉතින් මේ දෙකම ඔළුවේ තියාගෙන මැදට ගිහිල්ලා ඒගොල්ලන්ට දස්කම් දක්වන්න බෑ. නමුත් මීට අවුරුදු 10කට 15 විතර ඉස්සලා ක්‍රීඩකයෝ මේ දෙකම කරන්න ඒගොල්ලන්ට ඒ ස්කිල් එක තිබුණා. ඒ ස්කිල් එක දැන් ඉන්න ක්‍රීඩකයෝ අල්ලගෙන නැහැ. ඉතින් මේ මදේ කියන්නේ වර්තමාන ක්‍රිකට් වල තියෙන සැබෑ ස්වරූපය ගැන පොඩි පැහැදිලි කරන මදේ කරේ මේ මේ. දැන් මදේ එතකොට මේ තරුණයෝ එක්කනේ මේ දවස්වල වැඩ කටයුතු කරන්නේ. ඔව්. දැන් කාලේ යූත් එක ගැන පොඩි අදහසක් දැක්කොත් ඔයා දැන් කාලේ තරුණයෝ කොහොමද ඔයාට දැනෙන විදිය? දැන් ඇත්තටම මේ ගොඩක් තරුණයෝ බලන්නේ තරඟයකට ක්‍රීඩා කරන්න ඕ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්න කීයක්ද හම්බ වෙන්නේ? මුදල් 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 තමයි පරමාර්ථය. තමයි මෙතන බලන්න හදන්නේ කීයක්ද හම්බ වෙන්නේ මොකද්ද ඔෆර් එක එකයි අනිත් එක මේ මේ දැන් ඒගොල්ලන්ට නෑ ලොง ටර්ම් ප්ලෑන් එකක්. ඒගොල්ලන් මේ ඉන්ස්ටන්ට් මේ මැච් එකට දැන් හෙට මැච් එක තියෙනවනම් මේ අද තමයි ලෑස්ති වෙන්නේ. දැන් අපි ඒ කාලේ එහෙම නෙවෙයි. අපි හෙට මැච් එකක් තියෙනවනම් අපි මීට මාස 3කට කලින් තමයි ඒකට ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ මේ කණ්ඩායමේ කවුද ක්‍රීඩා කරන්නේ, මොනවද ක්‍රීඩා කරන්නේ, ඒගොල්ලන්ගේ ස්ටැට්ස් මොනවද, ඒගොල්ලන් විකට්ස් කොච්චර අරන්ද, රන්ස් කොච්චර කරන්ද, කොහෙද ඒගොල්ලන්ගේ වීක් පොයින්ට් තියෙන්නේ, ඒ වගේ ඇනලයිස් කරලා තමයි අපි ඒ තරඟයට ක්‍රීඩා කරන්න එන්නේ. ඒ වගේම තමයි අපි සීසන් එක පටන් ගන්න මාස 3කට කලින් තමයි අපි තනියෙන් ෆිට්නස් පටන් ගන්න. ඒ ෆිට්නස් කරලා අපි ලෑස්තිලා ඉන්නවා සීසන් එකේ පළවෙනි දවසේම අපි ඒ රන් එක යන්න. එතකොට අපි එතනින් එහාට යන්නේ රන්ස් ගහන්න, එතකොට විකට්ස් ගන්න කොහොමද කියන එක තමයි අපේ ඔළුවේ තියෙන්නේ. දැන් ක්‍රීඩකෝ එහෙම සූදානමක් නැහැ. ඒගොල්ලන් කියන්නේ හෙට මැච් එක නම් අද ඉලාස්ති වෙන්නේ. ඉතින් දැන් හෙට තියෙන මැච් එකට ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ ගන්න ඕනේ විකට් 5යි ලකුණු 100යි. ඒක තමයි ඒගොල්ලන් ගන්න හිතන්නේ. හැබැයි ඒකට ප්‍රිපෙයා වෙන්න ඕනේ. ඒකට ප්ලෑන් කරන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඉතින් ඒ ක්‍රීඩා දස්කම් දක්වන්න බෑ.
මදේකීපදේවල් ප්‍රේක්ෂකයින්ටයි අලුතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එන්න ඉන්න හැමෝටම මම හිතනවා ගොඩාක් වැදගත් කියලා. ඉතින් අපි කතාව තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යමු වෙන. ඒතර මදේ මේ මේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙම ගලාගෙන යනකොට අපේ රටේ ක්‍රිකට් වෙනුවෙන් පාලකයන්ගේ හරි මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන අයගේ හරි හොඳ පරිපාලනයක් හොඳ සැලැස්මක් තියෙනවද ඔයා හිතන්නේ? මේවයි එක කාලෙන් කාලෙට මේගොල්ලන් සැලැස්ම ගේනවා. ඉතින් ඒ සැලැස්ම දැන් මේ සභාපති ගෙනාපු සැලැස්ම ඊළඟ සභාපති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ගැටලුවක්. මොකද දැන් එක්කෙනෙක් ග්‍රවුන්ඩ් හදන්න හදනවා, එක්කෙනෙක් වෙන පැත්තක් බලන්න හදනවා. දැන් මේ වගේ අර මේගොල්ලන්ගේ මේ මේ එකඟතාවයකට නැහැ. මම කියන්නේ එක සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්මට හැමෝම එන සභාපති ඒ සැලැස්මයට අනුව තමයි යන්න ඕනේ. මම හිතා වෙන රටවල වල වෙන්නේ ඒකයි. දැන් අපේ වෙන්නේ දැන් මේ සභාපති හොඳයි කියලා පෙන්වන්න හදනවා අනිත් එක්කනට වැඩිය. ඉතින් ඔය ඝට්ටනයත් එක්ක එතන මේගොල්ලන්ගේ පාලනේ ගැටලු තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට මම හිතනවා මීට වැඩිය තව ගෙවීම් කරොත් හොඳයි. ඒ කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙවනවා ඒ ගෙවීම තව ඔය කියන්නේ පළමු පෙළ ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන්ම ගෙවීම් කටයුතු කරන්න ඕනේ. නැත්තම් මොකද ඒගොල්ලන් ක්‍රීඩා කරන්නේ නැහැ. මොකද දැන් අතණ්ඩ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ක්‍රීඩක තෝරා ගන්න පළමු පෙළෙන්. ඉතින් ඒ පළමු පෙළ තරඟ වලට හොඳට ගෙවන්න ඕනේ. ඊළඟට පාසල් ක්‍රිකට් එක තව දියුණු කරන්න ඕනේ. මේ පාසල් ක්‍රිකට් එක මේ තරඟකාරීත්වයෙන් අයින් කරන්න ඕනේ. පාසල් ක්‍රිකට් එක පොඩ්ඩක් වැටිලා තියෙන්නේ අපේ රටේනේ. ඔය ඒකට හේතුව මේගොල්ලන් මේ මැච් දිනන්න තරඟ කරනවා. ඉතින් අපි දන්නවා එතන මේ ආරම්භක ස්ථානය අපි මේ කම්පිටිෂන් තිය ඉන්න හොඳ නැහැ. එතන ඇවිල්ලා මේ ඉස්ලාම මොන හරි දෙයක් හොඳට ඉගෙන ගන්න ඕනේනේ. හොඳට ඉගෙනගෙන එතන පොඩ්ඩක් අපි කියන අපි දෙයක් වැඩිපුර දෙයක් ප්‍රැක්ටිස් කරොත් පුහුණුවක් වුණොත් ඒක අපි ජීනියස් වෙනවා. අපි ඒක එක්ස්පර්ට් වෙනවා. අන්න ඒ එතන තමයි පාසල් ක්‍රිකට් කියන්නේ. එතන මේ මැච් එකක් දිනන්න මේ පරදින්න දඟලද්දී ඒක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පිටිකරුවෙක් වුණාම පිටිකරුවෙක්ට ඉවසීමක් තියෙන්න ඕනේ මේ ලකුණු 100ක් ලබා ගන්න. ඉතින් ඒකට අවශ්‍ය කල් වෙලා තියෙන්න ඕනේ. මේක දැන් ඕවර 50න් 40න් මේ ලකුණු 100ක් ගහන්න ගියාම එයා දන්නේ නැහැ ගහන්න ඕනේ පාර. ඉතින් ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කියන්නේ ජාත්‍යන්තරයට ආවම එයා ඒ එතන සූදානම් නැහැ. ඉස්සර ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් ගේ මේ සුහද තරඟ වගේ. ඉතින් ඔබ දන්නවා මේ මාවන් අතපත්තු ඒ කාලේ ලකුණු 100ක් හැම හැම මැච් එකෙම ගහනවා. මොකද හේතුව දවස් දෙකේ මැච් එකක්. කවුරු දින්නත් පැරදුනත් එක ගැටලුවක් නැහැ. බැට් කරන්න ගියාම අතිතරම් වෙලාව තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මේක කඩුල්ලේ රැඳී සිටමින් ඒගොල්ලන් හරි කරෙක්ට් ක්‍රිකට් එක ක්‍රීඩා කරනවා. ඉතින් ඔබ වේගෙන් පන්දුවට පහර දෙන්න ඕනේ කියලා හැම වෙලෙම මේ හරහාට මිඩ් විකට් වලටම ගහන්න ඕනේ නැහැ. ඒ ඩ්‍රයිව් පහර, කට් පහර ඒ වලින් වේගෙන් ලකුණු රැස් කරන්න පුළුවන්. ඉතින් ඒ කාලේ හිටපු ක්‍රීඩකයෝ ඔය දැන් ඔය සනත් ජයසූරියලා, කළු විතානලා, මේ මාවන්ලා මේගොල්ලන් කුමාර සංගක්කාර මහේල හැමෝම ජාත්‍යන්තරයට ඇවිල්ලා වේගෙන් පඳුර පහ දෙන යෝගින් කඩුල්ලෙත් දිසිනවා. ඉතින් මේකේ රහස තමයි ඒගොල්ලන් හොඳට මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙනගෙන එක්ස්පර්ට් වෙලා තින්. ඉතින් ඒගොල්ලන්ට හිතිච්ච වෙලාවට ඕන නම් ඕෆ්සයිඩ් එකේ ගහන්න පුළුවන්. ඒගොල්ලෝ හිතුනොත් ලෙග් එකට ගහන්න පුළුවන්. අර එක තැනකට සීමා වෙලා නැහැ. නමුත් දැන් T20 ක්‍රිකට් ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ මොකද්ද ප්‍රධාන පාර? කෙලින්ම ක්ලොක් ස්විප් එක ගහනවා මේ මිඩ් විකට් පැත්තට. ඉතින් ඒක තමයි පාර. ඉතින් මේ ඩ්‍රයිව් පහරක් දකින්න නැහැ. ඉතින් ඒ ක්‍රිකට් එකයි මේ දැන් තියෙන ක්‍රිකට් එක අතර වෙනස. හැබැයි අපේ කට්ටිය අරගෙන තියෙන්නේ මේ T20 ක්‍රිකට් එක. ඉතින් ලොකු ක්‍රිකට් එකට ආවම ගහන්න බෑ. ඒ මදේ කියන්නේ එහෙම අදහසක් තමයි තියෙන්නේ මේ. දැන් යන ක්‍රිකට් වල තියෙන අමුතු පැත්ත ගැන තමයි මදේ පොඩ්ඩක් කතා කරේ. මදේ එතකොට දැන් පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයන් අතරින් ඔයා කැමති කවුද? කැමතිම ක්‍රීඩකයෙක් ඉන්නවද? එහෙම දෙන්නේ තුන් දෙනෙක් නම් කරන්න පුළුවන්ද අපිට? මෙහෙමයි, කැමැතිම ක්‍රීඩකයෙක් කියලා නෙමෙයි මම කියන්නම්. නම් අපි පුහුණුකරුවෙක් සහ මේ විස්තර විචාරකයෙක් හැටියට අපි දකින විදිහට ඉතාම තාක්ෂණයෙන් හොඳට පිරිපුන් ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස්. ඊටමතර මම දකිනවා දික්වැල්ලගේ පඳුර පහර දීමත් වෙනසක් තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙන් දෙතුන් දිනක් තමයි මට නම් කරන්න පුළුවන්. එතකොට මේ මදේයි ඔයා දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. මේ වෙනකොට ඔයා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරලා තියෙන දේවල් වලට ඔයාට හරි ගෞරවයක් හම්බෙලා තියෙනවද? අපි ප්‍රේක්ෂකයන්ගෙන් අහලා හැමෝගෙන්ම ඇහෙන චෝදනා යෝජනා ඔක්කොම එකතු කරලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔයා බලාපොරොත්තු වුණු ගෞරවය ඔයාට ක්‍රිකට් වලින් සහ මේ කරපු දේවල් වලින් හම්බුණාද? ඇත්තටම මට ගෞරවයක් ලැබෙනවද කියන එක මට කොහොමද කියන්නේ? නිසි ඇගෙයිමක්. නිසි ඇගෙයිම කියන්නේ ඉතින් ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම. ඉතින් ඒකට ක්‍රීඩා කරන්න හම්බුන්නේ නැහැ. එතන ඇගෙයිමක් වුන්නේ නැහැ. ඊට අමතරව පුහුණුකරුවෙක් වශයෙන් ඉදිරියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මදේ ගැතර බ්‍රෑන්ඩ් කරනවා මේ මේ. ඔයාට මේ හැම වැඩක්ම කරගෙන යන්න ඔයාගේ වෘත්තිමය ජීවිතය ගොඩක් බලපාන්න නැතිනේ. මේ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න වාත් එක්කම ඔයා බැංකුවක සේවය කරන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් මතක් කරොත් ලැබෙන සහයෝගය. ඔව්, ඇත්තටම සම්පත් බැංකුවේ මම වැඩ කරන්නේ. මේ සම්පත් බැංකුවෙන් තමයි මට හොඳම මේ අවස්ථාව ලබා දෙන්නේ. මට මේ ක්‍රීඩාව කරගෙන යන්න, ඒ කියන්නේ විශේෂයෙන් නිවාඩු
විශේෂයෙන්ම පිටරට ක්‍රීඩා කරන්න යන්න මේ සියලුම නිවාඩු අනුමත කරලා දීලා ප්‍රැක්ටිස් වලට තුනට රිලීස් කරලා මේ සියලුම සහයෝගය ලබා දෙනවා. ඒ අන්න එතනදී අර නිසි ගෞරවය කියන එක ලැබෙනවා සම්පත් බැංකුවේ. ඉතින් ඒ අවස්ථාව ලැබුණ නිසා මට ගොඩක් මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් වුණා. ඒක ගැන නම් ඇත්තටම සම්පත් බැංකුවට විශේෂ මේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට මදේ අයියා තව කොච්චර කාලයක් ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු වෙනවද? තව ඉතින් ගහන්න පුළුවන්. එකම දේ ඉතින් මෙහෙමයි, දැන් අපි ක්‍රීඩා කරන්න ගියාම මේ මේගොල්ලන් මේ හැම වෙලේම අහන ප්‍රශ්නේ මේ වයස ගැන. ඉතින් ඕක අහන හින්දා අර එතනදී අපිට පොඩ්ඩක් අර නිකන් අපි පස්සට යන්න වගේ හිතෙනවා මේ 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 වයස වයස කියලා හැම වෙලේම කියනවා. ඉතින් වැඩේ තියෙන්නේ මෙහෙමයි, තරුණ ක්‍රීඩකයෝ ඒ දක්ෂතාවය දක්වනවා නම් එහෙනම් අපිට ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ තවදුරටත්. එතකොට මොකද දැන් ඔබ දකිනවා දැන් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. දැන් ඔබ දකිනවා මොකද ක්‍රිකට් වල වෙලා තියෙන්නේ කියලා. ඒ හේතුව තමයි මේගොල්ලන් ටිකක් වයස දැක්ක ගමන්ම මේ ක්‍රීඩකයන් අයින් කරන්න බලනවා. ඒකෙන් වෙන්නේ අර කාලයක් තිස්සේ ක්‍රීඩා කරපු ආව එක්ස්පීරියන්ස් එක ඒක බෙදා ගන්න හම්බ වෙන්නේ අර නවක ක්‍රීඩකයන්ට. දැන් ශ්‍රී ලංකා ටීම් එකෙත් ඒක එක පාට මහේල සංගා ඔය තිලාන් සමරවිල දීෂාන් මේ ඔක්කොම එක පාරට ගියා. කොහොම ටික අයින් වුණානේ එකම පාර. එකම පාර. ඉතින් මේගොල්ලන්ට ඒක අර මික්ස් වෙලා ක්‍රීඩා කරොත් තමයි මේගොල්ලන් දස්කම් දක්වන්නේ. දැන් ඕකට හොඳම උදාහරණ තමයි තිරිමාන්න, එතකොට අපේ දිනේෂ් චන්දිමාල් මේගොල්ලන් දස්කම් දැක්වුවේ මේ කුමා සංගකාර මහේලලා ඉන්න අස්සේ දීෂාන්ලා සමරවිල ඉන්න ඇතුලේ තමයි මේගොල්ලන් දස්කම් දැක්වුවේ. නමුත් ඒ හතර දිනා ගියා විතරයි මේගොල්ලන් අර ඒක ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඉන්න ගමන් තමයි මේ මේගොල්ලන්ගේ නික්ම යාම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඊට පස්සේ ඒගොල්ලන්ට කන්ටිනියු කරන්න බැරි වුණා අර අරගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් අපි එකපාරට මේ ක්‍රීඩාවෙන් අයින් වුණොත් එහෙම අපේ අර එක්ස්පීරියන්ස් එක අපි මැච් එකකදී මොකද්ද කරන්නේ කියන එක ඒගොල්ලන්ට දැනගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් නිකන් බෝලේ එනවා දකින්නවා ගහන් බෝලට ගහන්න විතරයි දන්නේ. නමුත් ලොකු ඉනින් එක බිල්ඩ් අප් කරන්නේ කොහමද, විකට්ස් වැටුනම කොහමද මේක ඉනින් එක අරන් ගෙනියන්නේ, ඒ වගේ ඒවා ඉගෙන ගන්න නැහැ. ඉතින් ඔයාලට මේ නැති මේ සුමන්ජි මදනායක කියන කෙනා මේ අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනයේ නොකරට සෑහෙන ලොකු දෙයක් රට වෙනුවෙන් කරපු පුද්ගලෙක්. ඔයාලට දකින්නකොට පේනවා ඉතින්. ඉතින් මේ මේ ඒ වගේ පුද්ගලයින්ට නිසි ගෞරවයක් නිසි විදිහට ලැබෙන්න ඕනේ කියන එක තමයි අපේ මතය. ඔයාලත් ඒකට එකඟ වෙනවා ඇති. ඉතින් මේ මදේයි අන්තිම වශයෙන් අන්තිමට මම ඔයාගෙන් දැනගන්න කැමති මේ මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔයා ඉදිරියට මොනවද කරන්නේ කියලා. ඉදිරියට මම පුහුණු කරුවෙක් හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දෙන්න කැමැත්තක් තියෙනවා. මේ තුනයි තවත් මොන හරි කරන්න දෙයක් තියෙනවා නම් يعني ওই තුනට තමයි ප්‍රකාශන පරිපාලනය පුහුණු කරුවෙක් වගේ විශ්වවිද්‍යාලය. ওই තුනට එන්න මේ තමයි කැමැත්තක් තියෙනවා. කැමැත්තක් ඉතින් මේ අද අපිත් එක්ක එකතුනේ සුමංජ මදනායක කියන ක්‍රිකට් ක්‍රීඩකය බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ බලලා මේ වගේ පුද්ගලයන්ව ගැන පොඩ්ඩක් හොයලා බලලා දැන් ක්‍රිකට් යන විදිහයි ඉස්සර ක්‍රිකට් කියපු විදිය ගැන හොඳ අවබෝධයක් ගන්න කියලා අපි ආරාධනා කරනවා. මේ ඉතින් මලේ ගොඩක් ස්තුතියි මාත් එක්ක මගේ ප්‍රෝග්‍රෑම් එකට එකතුනාට. ඉතින් යාළුවනේ ඔයාලා අද අපිත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි. මගේ channel එකේ නම හංසා, මාව subscribe කරන්න. ඔයාලට අලුතෙන් මේ වගේ videos ගොඩක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ මදේගේ තියෙන කලාවත් එක්කම යන පොඩි පිටුවක් අපි ඒක විස්තරේ description එක පල්ලෙහින් දාන්න. එහෙනම් හැමෝටම ස්තුතියි මාත් එක්ක එකතුනාට. අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් ඉස්සරහට හමු වෙමු. ජය වේවා.